තැනක අපි ඒකත් අයින් කරලා අපි තමයි කණගුණ ආහාරයෙන් හට ගන්න රූපේ ගන්නකො ඒකල සවිඥානික රූපේ. ඒ කියන්නේ හේතුඵල ධමයේ සිද්ධ වෙන සිද්ධවිල්ලයි ඔයගොල්ලෝ මුලින්ම දැක්කානේ. මේ කය හැදෙන්නේ කණගුණ ආහාර නිසා. ඒ ආහාර නැමැති හේතුව නිසා කය නැමැති ඵලය හැදෙනවා. තේරුණා. එතකොට ඒ රූපේ කියන එක සත්‍ය පුද්ගලී කී කොටස් නෙවෙයි මේ තියෙන්නේ. එතකොට බස්පාන් කවුරු මට කියන්නේ මේවා සත්‍ය පුද්ගල කොටස් නෙවෙයි. හරි? ඒව අනුභව කරන නිසා තමයි මේ කිස්ලොන් නිය දස් කියන මේ කොටස් 32 හැදිලා තියෙන්නේ. එතකොට තව කෙනෙක් මෙහෙම ඉදිරියෙන් බලනකොට පේන්නේ ওই රූප වාහිනියෙන් බලන ෆොටෝ එකක්. කැලෙන්ඩර් එකේ තියෙන ෆොටෝ එකයි. වර්ණ සටහනක් විතරයි මේ පේන්නේ. ප්‍රසාදවලට රූප ගැටෙනවා නෙවෙයි. වර්ණ සටහනක් විතරයි මේකේ වදින්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඕක හරියට කියනවා නම් අර බුදු පිළිම දෙකක් මෙහෙම තියෙනවා. ඒ බුදු පිළිම දෙක මෙහෙම තිබ්බට පස්සේ ආ දැන් අපි දෙන්න බලන් ඉන්න එක බුදු පිළිම දෙක මෙහෙම තියලා බලන් ඉන්න වාගේ තමයි. ඕක ඇත්තටම කියනවා. ඔන්න ඊට පස්සේ මොකද්ද දන්නේ මෙතන දෙවෙනි වැඩේ වෙන්නේ. ඔතන කියනවා ආහාරපත්යෙන් හටගන්න ස්කන්ධ ටික කියලා නේද? ආහාරපත්යෙන්. ඊට පස්සේ ස්පර්ශපත්යෙන් හටගන්නවා වේදනා සංඥා සංකාරකයෙන් ටික. නේද? වේදනා සංඥා ටික ස්පර්ශපත්යෙන් හටගන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ ස්කන්ධ ටික එතනම නිරුද්ධ කරනවා. රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඤා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ කියන ටික ඒ ස්කන්ධ ටික එතනම නිරුද්ධ කරනවා. අනාත්මෝ ස්කන්ධ ටික ඒකමද? සත්‍යේ පුද්ගලේ නෙවෙයි ඒක අනාත්මෝ ස්කන්ධ ටික එතනම නිරුද්ධ කරනවා. නමුත් ස්කන්ධ ටික හැටියට අපි දකින්න නැතුව මේ මිනිස්සේ ඉන්නේ, මේ සත්‍යෙක් නේ, මෙයා හොඳ කෙනෙක් නේ, මෙයා නරක කෙනෙක් නේ කියලා අපේ මනසම තුලින් නේද අපි හදාගන්නේ. අතෙන් ධාතු තියෙන තැනක. වෙන. අතන මහා භූතය අවකාශ ධාතු අපරාධන හිතෙන්නේ. අවකාශ ධාතු අපරාධන තින් තැනක තමුණ ආහාර ඉගෙන ගන්න ඒ රූප ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර විඥාන කියන ටික අපේ මනසින් හදගන්නේ. එතකොට ඒ ස්පර්ශය නිරුද්ධුම් ගම මොකද වෙන්නේ? ස්කන්ධ ටික නිරුද්ධ වෙනවද නැද්ද? ස්කන්ධ ටික එතනම නිරුද්ධ වෙනවා හනේ. සිතාල නැද්ද? දැන් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. නමුත් ඒ ස්කන්ධ ටික හැටියට දකින්නේ නැතුව සත්‍යෙක්නේ පුද්ගලයෙන්නේ කියලා අපේ මනස තුල හදා ගන්නවා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන ටික නේද? මේ සත්‍යෙන්නේ පුද්ගලයෙන්නේ කියලා අපි සිතුවිල්ලක් නිමිත්තක් ගන්නවා මෙතන නේද? ওই රූපේ දිහා බලලා. අර චිත්‍රය දිහා බලලා මේ කරන්නේ වැඩි නේද? දැන් ඔන්න මොකද්ද වෙන්නේ? ස්කන්ධ ටික එතනම නිරුද්ධයි. දැන් අපි හදාගත්ත ටික තියෙනවනේ. ඒ නිමිත්ත මනසේ මනසේ හදාගත්තා නේද? දැන් මොකද්ද වෙන්නේ? නිහිතට කියආද මන් මාත්‍ය දිහා බලලා මං ගෙදර ගිහිල්ලා දැන් හිතනවා එහි මාත්‍යෙක් ඉන්නවා මේ මම දැන් බලන්න යන්න ඕනේ කියලා මොකද්ද කරන්නේ ආපහු වෙනවා ආපහු වෙනකොට මොකද්ද වෙන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ හටගන්න දැනක අනාත්මෝ අර පළවෙනි දවස් කරගත්ත ස්කන්ධ ටිකමයි හටගන්නේ නමුත් ස්කන්ධ ටික හැටියට දකින්නේ නැහැ අර අපි පළවෙනි දවස් සිහි කරගත්ත නිමිත්තම මනසේ කල්පනා වෙනවා නේ මේ සත්‍ය වෙන්නේ පුද්ගලයෙන්නේ කියලා එතකොට මොකද්ද කරන්නේ අර තමම්ම හදාගත්ත සත්පුද්ග සංකල්පය අර කබලින්කාර ආහාරයෙන් හටගන්න රූපේට කියලා බලනවා. ආමේ සත්‍යයෙන් පුද්ගලයෙන් කියලා දකිනවා. එතකොට බාහිර රූපයත් ඔය විදියයි ආධ්‍යාත්මික රූපයත් හටගත්තේ ඔය විදියයි. අන්න ආධ්‍යාත්මික බාහිර කියන දෙකයි. තේරුණා. අන්න උපාදාය රූපය කියන්නේ මොනවද නැහැ. එතකොට හැමදාම වෙන මොකද අනාත්ම ස්කන්ධ පංචකයක් හටගෙන බිනිබිදි යනවා. එතකොට උපාදාන ස්කන්ධය කොහෙද තියෙන්නේ? මතුනේ. පංච උපාදාන ස්කන්ධයයි දෝෂේ තියෙන්නේ. පංච ස්කන්ධා දුක්ඛ කියලා නැහැ නේ කොහෙවත්. පංච උපාදාන ස්කන්ධානි දුක්ඛ තියෙන්නේ. ආ අන්න ඒක ස්කන්ධ ටික නැති කරන්න බෑ. කෙලෙසේ නැති ගන්න පුළුවන්. ස්කන්ධ ටික නැති වෙන්නේ අනුපාදා පරිණාමයෙන්. මේ ජීවිතයේදී අපිට කරන්න වෙන්නේ කෙලෙස් ක්ලේශ ප්‍රහාණයක් විතරයි. සෝපතිශේෂය. ඒ කියන්නේ උපතිශේෂයක් රහිතව නිවන් දැක්කා. උපතිශේෂයක් මොකද්ද? ස්කන්ධ දුක තියෙනවනේ. කන්න බොන්න දෙන්නවා, ආහාර පාන දෙන්නවා. නමුත් පහන්ට දෙල කරන්නේ නැහැ, වැටි හදන්නේ නැහැ, නවකම්ම රැස්සෙන්නේ නැහැ. ඒවට කියනවා ක්‍රියාසි. දැන් තාම දිව නැහැ. තින් ටික ගත්තට පස්සේ පෙර නැති දිව මාට ගත්තා. ඉතින් නැතුව නුද්ද. දැන් බලන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට බලන්න වෙනවා. දැක්ක කෙනාට බලන්න ඕනේ නැහැ. ඒක දර්ශනයමනේ ජීවිතේ. බලන්න වෙනවා කියන්නේ මාර්ගය තමයි. ඒකට තමයි අර බලන්න වෙන මාර්ගය තමයි කියන්නේ පළවෙනි වතාව වදිනකොට සෝතාපන්න දෙනවා තවනික සකදාගාමි තුන්වෙනි වතාව අනාගාමි අරියතුන් වහන්සේට බලන් දෙන්නේ නැහැ ජීවිතේ මේ ප්‍රියසිත. කණ්ණාඩි මට්ටමට වැඩි. ඒ කණ්ණාඩි මට්ටමට එන්නේ අරියතුන් වහන්සේ. සර නෝනාගෙන් මොකද ඒ එතන අන්තිම
රහත්ඵලයට ආවේ මෙහෙමයි නේ වෙන්නේ. දැන් පළවෙනි වතාවේ පංචපාදානස්කන්ධය අනිත්‍ය කියලා දැක්ක දකින්නවා ඔබ. ඒක හැපිලා ඉන්න ඉතින් දැක්කට ඊළඟ චිත්තක්ෂණේ ඉන්නවා තියනවා කියලා සිහියෙන් නැගිනවා. සම්පූර්ණ නෑ, සර්ව සම්පූර්ණ නෑ ඒක. ඒක හරියටම උපමාවක් ඔයගලන් කියන්නම් හදේ. සම්මා දිට්ඨිය පිළිබඳව. දැන් මේ ලයිට් එකක් නිවලා තියෙනවා. තදම කළු කරයි කියමුකෝ දැන් මේ තතරම් කොටිය. ඒකට කියනවා මිත්‍යා දිට්ඨිය හදේ. පින්වල විපාක නෑ, පවුල විපාක නෑ, මුකුත් නෑ, සත්‍ය කිසිම දෙයක් නෑ. එයා ඒක කියනවා අමු මිත්‍යා දිට්ඨිය තමයි. දැන් ඔතෙන්ට ඉතිපන්දම දැල්ලුව කියන්නේ. ඉතිපන්දම. ඒකට කියනවා අපි අපි කියන දසවස්තු සම්මා දිට්ඨිය කියලා. මේ දාන සීල භාවනා තියෙනවා. දාන සීල භාවනා. ඒ කියන්නේ පින්වල විපාක සම්මතාතර කරතුක නැත්නම් තන් නැති. විපාක දුක්ඛතාන කම්මාන බලන් විපාකෝ කියලා තියෙන්නේ. ඒ ටික. ඒ ටික තමයි ඉතිපන්දම වගේ නේද? ඒකට කියනවා ලෞකික සම්මා දිට්ඨිය නේද? දැන් මොකද ගන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ ඔය පහන තියෙන දැන්ට ලාම්පුවක් දැල්ලුවා. නේ? ආලෝකේ වැඩි වුණා නේද? වැඩි වුණාට පස්සේ නේද දැනුනේ? ඔව්. දැන් අර අර අඳුර තිබුණු තැන ඉතිපන්දම දැල්ලුවාට පස්සේ අඳුර කියනවාද? නෑ එළියනේ කියන්නේ. ඉතිපන්දමට වැඩි ලාම්පුව දැල්ලුවට පස්සේ මොකද්ද කියන්නේ? ආලෝකය. ඒ වැඩි වැඩි එළියමයි එතනත් නේ සමාධිත්‍යමයි. නමුත් ආලෝකය වැඩි වුණා නේ. එතකොට ඕකට දාන ඕල් 30ක විතර බල්බය සාමාන්‍ය බල්බය. එතකොට ලාම්පුවට වැඩි එළිය වැඩි නේ. අන්නේ විදිහට තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වේ. එතකොට අන්තිමටම වෙනවා ඔය බල්බ කොහොම කරයලා ගිහිල්ලා සූර්යාලෝකය බැව්වාගේ වෙන දවසක් තමයි. අන්න එතන තමයි රහත් උනා කියන දැනුනේ. අන්න සම්මා දිට්ඨි ප්‍රඥාව කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා දැන් ඕක දර්ශනයක් විදිහට ස්වාමීන් වහන්සේ දකින්නවා. හා දකින්නවා කියලා දැන් මේක දැන් අපි දැන් බලලානේ මේක ගන්න ඕනේ. නෑ රහතන් වහන්සේලාට රහතන් වහන්සේට දකින්නවත් කරන්නවත් දෙයක් නෑ. අසවක්ෂේ ඥානෙ ලැබෙන්නේ තියෙන්නේ. ඔව් එතන ඉන්න දෙයක් නෑ. එතන රහතන් වහන්සේට ක්‍රියාසිද්ධිය හටගන්නේ. දැන් ඔයගොල්ලෝ මේ දර්ශනේ තුල ඉන්නකොට පළවෙනි වතාව ඔයගොල්ලෝ දැක්කට පස්සේ සම්මාදිටියට වත් වුණානේ. නමුත් මේක දැක්කට සර්ව සම්පූර්ණ නෑනේ ඔයගොල්ලෝ. ඒකෙන් ඔයගොල්ලන්ට අයින් වෙන්නේ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරමාර්ථය. ඒක කඤ්යෝදෙන් දන්නවා. කාම රාග පටිඝ කියන ওই ටික තියෙනවනේ. ඔව්. ওই ටික තියෙනවා. එතකොට ඔය විදිහටම තමයි ඊළඟ ටච් යන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. අනිත්‍ය දුක්ඛ නාපකෙන් දිරක්ෂණේ බලනවා නම් මට පොඩි ගැටලුවක් තියෙනවා. හ්ම්. දැන් අපි